කොමිසස් අපේ මාද මම අද කොහොමද ඒ පැත්තේ ගිහිල්ලා එන්නේ යන්න කියලා හිතාගෙන තමයි ඉන්නේ ඔව් අහිංසක දරුවෝනේ අපිට පුළුවන් දෙයක් අපි කරමු හරි මිසස් අපේ මාද मट किया मंगी अम्मा बल पाने गया बलू को मैडम अड़पा लिस्ट का दून एक मन अरगे देना सुमेद मुक्त मैं कव दावते हो अड़पा मुना दो अन्या बल आराम देव इतने दिन मेरा कवर उतना है ने अपने पुलवा में देरा भी करूं अम्मा निवास ही टी अरे मानना क्या मिलती ना यार इन्हीं तीन क्या मिलते हैं मैं आवाज़ त्याग इंडिया में तानी है मन उन्हें यार क्या मिलते हैं इन्होंने ही डबो दे सुमेद साथी कर सारे का दिल आमा बाल है ने मटे आने पुलवा एवं नाड़ी तिंग आमा बाला पुरुतु इंगिने होया आवे निवास लामाई गुड़ा किन्हीं पिटरा टकला ये गुलो हम मासे कम डोनेशन ने बनवा वो लेडी कराने ये साल ये उक्कम ही आगे काउंटर के धारा उगाने का सिरा वाटा है भाई माँ क्यों वकील किया नहीं बा ये लेडी रटिया सेकही तला दिए ने माँ वाले क्रश किया माँ वाले क्रश किया नहीं मैंने मैं एक नहीं मैं अहंकार नहीं आगे हेटिंग
එයාට ඔයා වැඩි කතාවට යන්න එපා යත් එක්ක. එයා එයාගේ ලීලිට ගොඩක් ආදරේ. ඔයාගේ වයිෆ්ට? ඔව්. මං හිතුවා ඔයාගේ වයිෆ් ඔයාගේ අම්මට වෙනස්කම් කරනවා කියලා. එයා වැඩි නිවාස ඉන්නේ එයාගෙම කැමැත්තෙන්. එයා ලෑන්ඩ් එකකුත් ඩොනේට් කරන්න හදනවා වැඩි නිවාසෙට. ඔබ මොනා කියලාද දා? මම ආවේ මේ ඒගොල්ලන්ට මේ සිල් ගන්න සුදුසු ටිකක් අරන් දෙන්නයි කියලා. පරක්කුනට ගමන්. මට යන්න ඕනේ. සත්නායකගේ පුතා එනවා කිව්වා නේද අද හෙට? වැඩ ඇති. වැඩ වලට ගියාම එන විලාවක් කියන්න බෑනේ. මට ජයනි මැඩම් කෝල් කරලා නිවාසේ තියෙන අඩුපාඩු මොනවද කියලා ඇහුවා. බේරෙන්න බෑ. එයා එහෙම තමයි. මම මෙහෙ ඉන්නවටත් එයා කැමති නෑ. සාමාන්‍යයෙන් දරුවෝ නොසලකන දෙමව්පියනේ මේ වගේ තැන්වලට එන්නේ මිසිස් සත්නායක. ඒක ඇත්ත. ඇත්තම කියනවා නම් මගේ පුතාට වැඩි ජයනි මට ආදරේ කරුණාවයි. ඒත් ඉතින් ඒගොල්ලෝ උදේ ගිහිල්ලා එන වෙලාවක් කියන්න බෑනේ. එතකම් මං ඉතින් තට්ට තනියම ওই සාගරයක් වගේ ගේ අසට වෙලා තනියම ඉඳෙපායි. කියලා කට ගන්නකොට මොයේ ඉන්නේ? දිල්කෙත් මේ මගෙත් එක්කම වගේ නේද ඇවිල්ලා දෙන්නේ? එයා රෙදි වගේ අගේන්න කියලා ගියා. ආ එහෙමද? මේ මැඩම් අර මේ බඩු ලිස්ට් එක පොඩක් ඉන්න එකේ ඇතුළේ තියෙන කියන මොකක්ද ඔය නටන්න හදන නාඩගම? මේ මොකද මේ? ඒ තිල්කේ කතියන ඇයි හොඳයි නවත්තපන්? ඔබට ඉන්නවා රත්තරන් වගේ ගෑණියෙක්. ඒකනේ මං ඔයාට කිව්වේ ඔයාගේ අම්මට ඉව තියෙනවයි කියලා. අම්මා ඔක දැනගත්තේ එදා මෙහෙ දානේ දවසේ. ඔයා මගෙත් එක්ක ඇවිල්ලා කාර් එකෙන් බහිනවා අම්මා දැක්කත් දන්න. අම්මා ඊට එළියනේ. හැබැයි සුමේද මේ මැඩම් ගෑණි මේක දැනගත්තොත් නම් මට විසුමක් වෙන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ මේ නාකි මිනිස්සුත් එක්ක හැප්පෙලා. කොහොම හරි කමන්නේ. මේ මැඩම් ගෑණි දැනගත්තොත් මට මෙන්න නම් ඉන්න වෙන්නේ. මට නම් කොහොමත් ඇති වෙලා තියෙන මේ වයසක ගෑනු බලාගෙන ඉන්න. මට ජොබ් එකක් හොයලා දෙන්නකෝ. හරි හරි ඉන්නකෝ. අම්මගේ යාළුවට කතා කරලා ජොබ් එක සෙට් කරන්න. බලමුකෝ. ඔයා ඉන්නවනේ මාව බලාගන්න. මේ ළමයෝ. ඇයි ආන්ටි? මෙහාට පොඩ්ඩක් එන්න. ඇයි ආන්ටි? මේ මගේ කිස්ස පැහුනේ අකලට නෙමෙයි. මගේ පුතා ඉගෙන ගත්තට පොත්ත රතු කාව හරි දැක්කහම එයාගේ තත්ත්වෙත් අමතක වෙනවා. මේ මොනද ආන්ටි මේ කියන්නේ? ওই ළමයා තරුණ ලස්සන ගෑනු ළමයි. අසාද බැදපු කොල්ලෙක් එක්ක යාළු වෙලා කෙල්ලෙකුට අන්තිමට ඉතුරු වෙන්නේ නින්දාවක් විතරයි. අන්න ඒක හොඳට හිතේ තියාගෙන ජීවත් වෙනවා. හරිද? එච්චර
ඇයි ඔයා ওই බාත්รูම් එකට යනකොටත් ෆෝන් එක අරගෙන යන්නේ? නිකන්. ඔච්චරම කවුද කෝල් කරන්නේ? නෑ මේ වෙලාවේ ඔෆිස් එකේ යාළුවෙක් ඔෆිස් එකේ වැඩකට කතා කරා. ඔයා නිවාසයට සල්ලි දුන්නද? නෑ මේ මාසේ දුන්නේ නෑ. එහෙම හොඳ නෑනි සුමේද. අපි පොරොන්දු වුණානේ මාසයක් ගන්න දෙනවා කියලා. මම මේ මාසේ අර කබඩ් එක හදන්න දුන්නානේ. ආ. ඒක ඔයා දුන්නද? නෑ මම ඕඩර් එක දුන්නා. ඒක හදලා ඒගොල්ලෝ ගිලා හයි කරයි. සුමේද මට මේ මාසේ වගේ ලෝන් එකක් ඕනි. මගේ මේ මාසේ සැලරි එකෙන් භාගයක් මාර ඔපරේෂන් එකේ බබාට දෙන්නනේ. මගේ සැලරි එකකුත් මේ පාර යාළුවෝ ණයක් දුන්නා. බලමුකෝ. සසුන් සෙවණලේ අසම්මත සිත් ගත්තා දැක්කද අර ගෙනල්ල තියෙන කබඩ් ටික? ඒ මොකද? බාලලීය. මිස්ටර් සුමේද රවට්ටලා. ඔය කලමනා ටික දාන්න ඌට වැඩිය හොඳ කබඩයක් මොකටද? ඒ බඩුවල ක්වොලිටි නෑ දිල්කි. අනිත් එක අපිට අවුරුද්දෙන් අවුරුද්දට කබඩ් ගන්න පුළුවන්ද? ගන්න එක ක්වොලිටියටම ගන්න ඕනි. ඕක ඉතින් ඒ මිනිස්සේ හදපු එකක් නෙවෙයිනේ. මිනිස්සේ හදපු එකක් නෙමෙයි තමයි. ඒ වුණාට මිනිසුන්ව රවට්ටන්න හොඳ නැහැ. කීයක් වුණා දැන්නේ ඒ ටිකට. හලෝ හලෝ මචං ඔන්න මං ඔබ නිසාම අපේ බොසාට කියලා වේකන්ට් එකක් හැදුවා මේ කෙල්ල මගේ හොඳ යාළුවෙක් සිරාවට යාළුවෙක්ද ඔව් ඔව් යාළුවෙක් බං මචං උඹට ඔය කෙල්ල විශ්වාසයිද ඔව් එයි නෑ මචං මේක තනි කරන් ෆයිනෑන්ස් පැත්ත තමයි බලන්න තියෙන්නේ එතකොට තනිකරම සල්ලිත් එක තමයි ගණතුන වෙන්නේ. ආයෙ දන්නවනේ පොඩි පොඩි ගණනුත් නෙමෙයි ලක්ෂ ගණන්. කෙල්ල හොඳයි. බයනතු ගනි. හරි හරි කෙල්ල හොඳ ඇති උඹට. මං කියන්නේ අපේ පැත්තේ. හැබැයි මචං ඔන්න ඔබව ගැරන්ට් කරලා තමයි කෙල්ල වැඩට ගන්නේ. බයන්නේ පාපා කෙල්ල හොඳයි. බලපංකෝ. කෙල්ල දැක්කම ක්ලයන්ට්ස් නිකන් සල්ලි දිලයි. නිකන් අම්මෝ එහෙම එකක්ද ජයනි එහෙම මේක න දන්නේ නැතුව ඇති නෑ 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 ඉසුද එයාව දන්නේ නෑ එයාව හොයන්නේ නෑ බා මචං හොයන්නේ නැත්තේ ඒ ගෑණි බෝ සැක නොකරන හින්දානේ
හරි මේ එහෙනම් මම මණ්ඩි ඉඳලා එන්න කියනද හරි මේ උඹ කියන්න එපා ඒක අපි මෙහෙන් කෝල් එකක් දීලා කියන්න හරි මචං thank you හරි මචං හරි good night ජයනේ सुमेद ओया एलेवलु गेना वाद वाद ऐ यानी माँगवाट उदी क्यों हुए एलेवलु वाले गेने ने किया ना वामट क्यों वाद क्यों वाव इतना अग्ने भी माँगवाट हाँ उसे कॉल उत करता फोन के इंगेज चलाती आओ मैं हाँ उसे मीटिंग ने करती बापी एक र कॉल कॉन्फ्रेंस आया करता माय तने ये वेला बिन्दा दिया दें नीटिंग का मकने उदे इना मेडिकल महानसी दिल की रामबुना की नरासा मैं ऑफिस है का फाइनेंस के का मकने दिल की तो मैंने हिटियाई की ला ना गते तो सिद्धे में न देख नहीं एक नहीं मैडम का मकने गिया था है बे इंदले हिटलो आप नहीं अभी ले आने इन्ने नेता मैं आमल तातला पालू इंदी हुए आज गिया हम හැබැයි මිසිස් සත්නායක නම් ගොඩක් කැමතියි මං යනවට මේ මිසිස් සත්නායක නම් ඔයාට කැමති නෑ තමයි ඉතින් ඒ එයාගේ හැටිනේ ඒවා ඔයා ගණන් ගන්න ඕනේ නෑ එයා කැමති වුණාට අපි කැමති ඉන්නේ ඔයාට මැඩම් මට දැන් කවුරු කැමති වුණත් අකමැති වුණත් වැඩක් නෑ මං යන්න सुमेद मैं ओया लगे यार इडम मैं निवास इटे पावर आने इन्ने मिसी सत्यनायक नेती काले कत ओ ये बता मैं इटा नहीं ऐ तीना वैदक करान वा क्या मतीना मुकद अपने निवास इटे पावर ने कहाँ एक बात देते दिम, वो यार तो गाना किन्हों ने? अरे मटवा तेरे ने। इतने एक खटने लामे वो मांगी ने, मांग कर लेते ना। मगे आलू इन्ने वाने? हाँ द।
මට ඔයා ඔප්පුව දෙන්න. මම ඔක්කොම ටික කරලා දෙන්න. අනිත් එක ඔය නිවාසෙට දුන්නයි කියලා මං හිතන්නේ වැඩක් වෙයි කියලා. මොකද මේ මැඩම් මේ හැම දෙයක්ම එයාගේ නමට හරව ගන්නවා. ඒක හින්දා අපි මේක බද්දට දෙමු. අනිත් එක කවුදනේ ඔච්චර කෝටි ගාණක් වටින ඉඩමක් මෙහෙම නිකන් තියාගෙන ඉන්නේ අද කාලේ? අම්මයි කැමැත්තනේ. අපි එහෙම කරමුද? බලමු. ඔයා මට ඔප්පු ගෙනත් දෙන්නකෝ. යයිනි මැඩම් තේරුණාද ගෙනල්ලා තියෙන ලී බඩු වල තරම? ඒකනේ ඉන්න. හරි අපරාධයක් නේ. සුමේද කොහෙද දන්නේ මේව අරගෙන තියෙන්නේ? ගේන ආපු දවසෙම මට තේරුණා වාල ලී වගේයක් කියලා. අනිත් එක අපිට ඕනලා තිබුණේ ඇල්මිනියම් කබඩ්. ගේන ආපු නිසා දුන්න නිසා බාරගත්තා. එයා කාට හරි බාර දෙන්න ඇති. මන් දන්නවනේ යාගේ හැටි. හොයලා බලලා තනියම වැඩක් කරගන්න බෑ. දැන් ඉතින් මේව පාවිච්චි කරන්න බැහැනේ. අපි ඇලුමිනියම් කබඩ් ටිකක් ගමු. මම බලන්නම්කෝ. අපිට ඩොනේෂන් තියෙනවා එකතු වෙච්ච. මං ඒකෙන් කරගන්නම්. මිසිස් ජයනිලා ඒ ගැන මහන්සි වෙන්න එපා. මේ සුමේදේම ළඟකදී මේ පැත්තේ ආවේ නැද්ද? නෑ. මාස දෙකකින් විතර ආවිනේ. මාස දෙකකින් ආවිනේ. මතකයක් නෑ නේ අම්මේ. එහෙම ගෑල්ලා මේක ගැන. උඹට ස්ටයිල් කරන්න කිල්ලි. ඒ කෙල්ල මෙහෙ ඉන්නකම් පුතා ආවා. එයා මෙහෙන් අයින් වෙලා ගියත් හරි එන එක නැවතුණා. මං හිතාගෙන හිටිය සුමේද අම්මව බලන්න එනවා කියලා. මොකද එයා මට කියලා එන්නේ අම්මව බලන්න එනවා කියලා. පුතා ලොකු අමාරුවක වැටිලා කියලා විතරක් මට තේරෙනවද වේ? යාගේ මෙනසක් නම් තේරුණා. හැබැයි ඉතින් මං හිතුවේ ඒ යාගේ ඔෆිස් වැඩ නිසා කියලා. මං සුමානිය දෙකක් ගෙදර නවතින්න ඉන්නම්කෝ. අනේ. හේකන ලොකු දෙයක් අම්මේ. මං සුමේද පොඩ්ඩක් අසක කළේ නෑ අම්මේ. අඩුම තරමින් මං යාගේ ෆෝන් එකවත් බැලුවේ නෑ. අපෝ එයා ගැන හොඳට හොයලා බලන්න ඕන. එයා ඉස්සරත් ඔහොමයි. කසාද බැඳට පස්සේ හරි ගිහිලා කියලායි මං හිතුවේ.
අම්මේ අපි අංකෝ එනං ගෙදර තුවගේ පවුල කැඩෙන්න ඉඩ දෙන්න බෑ මං එන්න दिल्गी ओया यार साली टिक डिपॉजिट कला द दिल्गी ओया यार साली टिक डिपॉजिट कला द ओ वन डिपॉजिट कला आ अपडेट वेला नहीं වෙන්න බෑනේ. ආ හරි. කමක් නැහැ. මට ඒ බැංක් ස්ලිප් එක දෙන්න පුළුවන්ද? මගේ ළඟ ස්ලිප් එකක් නැහැ. ස්ලිප් එකක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? කලන මට බැංක් එකෙන් ස්ලිප් එකක් දුන්නේ නැහැ. දිල්ගියේ තන 3.60ක්. මේ අහන්න කලන. ඔයා මට දීපු සල්ලි ඔක්කොම මම ඩිපොසිට් කළා. ඔයාට ඉතින් ෂුව නැත්තම් CCTV චෙක් කරන්නකෝ. යාර කිව්වා වගේ CCTV චෙක් කරාන ඉවරයිනේ බා. මෂන් දිල්ගි බෑග් එකට යනවා විතරයි තියෙන්නේ. එතන ඊහාට මුකුත්ම නැහැ. ඉතින් ගියා නම් සල්ලි දාන්න දෙන්නේ. සල්ලි තිබුණේ නැහැ. එහෙනම් ඉතින් බහිරවෙක් ගිලින් නැති. දැන් ඔබ කියන්නේ දිල්කි සල්ලි ගත්තා කියලාද මචං අන්තිමට සල්ලි තිබුණේ දිල්කිගේ අතේනේ දිල්කිගේ අතේ තිබ්බා කියලා හරි මෙහාපහ උඹයි මායි මේක රණ්ඩු කරන්න ඕනේ නැහැ කොහොමත් දිල්කි වින්ඩඩි පාඩුව ඉදින් අපිට තමයි එනේ මන්දම අනික මචං දිල්කි ගැන කවුරුත් එච්චර ලොකු පැහැදීමකුත් නැහැ එයාගේ ටික කොර වැඩ දියන පිස්සුද බං මචං මම උඹට මේ යාළුවෙක් කැඩීට කියන්නේ ඔබ ටිකක් පරිස්සම් හරි හරි දැන් අඬන්න එපා බලමු මොකද්ද වෙන්නේ කියලා මට ගෙවන්න වෙයි මම ඔකටද නොකර දෙයකට ගෙවන්නේ නෑ නෑ එහෙම වෙන්නේ නෑ මට ඒ ඔෆිස් එකේ වෙච්චර අල්ලන්නේ ඒගොල්ල මගෙත් එක්ක ජෙලස් එයාල මට කැමති නෑ දැන් මොකද කරන්න හිතාගෙන මං ගෙදර යනවා ඔයා මට සල්ලි ටිකක් දෙන්න ගෙදර ගිහලා මොනවද කරන්නේ මං ගෙදර ගිහලා ටික දවසක් ඉන්නවා සල්ලි ටිකක් දෙන්න මගේ ක්‍රෙඩිට් කාඩ් එක වළංගන්න ආ ඕ ඒක බොඩිමේ මම ඔයාලට යන්න කලින් ගෙනත් දෙන්න මට මේ දවස්වල සල්ලි ටිකක් අමාරු හරි ෂෝ ඔයාට සල්ලි නේ දෙන්න බෑ නෑ කමක් නෑ ඉතින් अरे अरे वे अपूर्व दंड दिया मैं गिदर अलमारी थी ओपन मुखद जाए नी वाकली
අනේ අම්මේ අම්මා දන්නවනේ මම ওই දේවල් ගැන හොයන්නේ නැහැ කියලා. හරි ෂු. එහෙම කියලා ගැලවෙන්න පුළුවන් නේ. මම කවදාවත් හිතන්නේ නැහැ අම්මේ සුමේ දෝ ඉදු මෙපුණන්නේ නැති කියලා. අර ඉඩම ගත්ත මිනිහම කියනවනේ ගෑණියේ කොක්කෝ ගෙනලා ඉඩම විකුණන්නේ කියලා. हेलो 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 दिल के ने दिल के की लाइक किने इन्ना वादा आह ये मकिने मेन अंबे के हिटिया नहीं था आह ये मकिने नहीं था कोई तरह काल रवटी सुमेद अम्म बल निर निर निवास अम्मड़ को मुन तरह मग्दी
අම්මව බලන්න යන්නවා කියලා වෙන ගෑණියෙ බලන්න යන්න තරම් ඔයා ඒ තරම් පහත් මිනිහෙකුනේ කොහොමද සුමේද? ඔයාගේ ලැජ්ජ සසර් කරන්න ගිය ජයනි බිස්නස් එක බිස්නස් එක फोन सुमेदी मगे अम्मा दाता दुख पड़ता बैरिक मनीषा
මම තවත් හිටියා. ඒත් මට තවත් ඉන්න බෑ අම්මේ. මට තවත් මේ දුක දරා ගන්න බෑ. මෙහෙම වෙන්නේ නැහැ පුතේ. ඇයි පුතේ ජීවිතේ මේ විදිහට ප්‍රශ්න දාගන්නේ? උඹට මොනවා ඉඳ අඩු? තියෙන විදිහට ජීවත් වෙන්න ඕන. උඹ අපි හැමෝටම බොරු කියලා සල්ලි අපරාධේ නාස්ති කරලා අද දුක් වෙනවා. ජීවිතේ සංකීර්ණ කරගන්න එපාමයි පුතේ. කරන්න දෙයක් නැහැ. දැන් වෙච්ච දේ වුණා. උඹ දැන් ගිහිල්ලා ජයනිගෙන් සමාව අරගෙන ඒ ළමයා මෙහාට එක්කගෙන එන්න ඕන. එක්කගෙන ඇවිල්ලා ඔළුව පාවිච්චි කරලා අලුත් ජීවිතයක් ගත කරපම්මයි පුතේ. රතියා ජායති සුකෝ රතියා ජායති භයං රතියා විප්පමුත්තස්ස නත්ති සුකෝ කුතෝ භයං එල්ම නිසා ශෝකය උපදී. ඇල්ම නිසා බය උපදී. ඇල්මෙන් නිදහස් වුණු කෙනාට ශෝකයක් නොමැත. බයක් කොයින්ද?